ශ්‍රී ලංකාව හැමදාම හරි අමුතු පන්දියවන්න නිර්මාණය කළ රටක්. මුරලි කියන්නේ එහෙම කෙනෙක්. මුරලි නතරුනේ ජාත්‍යන්තර පිටියේ වැඩිම කඩු ලබාගත් පන්දියවන් නමෙලා. මාලි කියන්නේත් එහෙමයි. මාලිංග තමයි T20 තරඟවල අවසන් පන්දුවාරේ යවන්න අපූර්ව හැකියාවක් තිබුණු පන්දියවන්නා. ඒ වගේ මාලිංග කඩලු ත්‍රිත්වයන් ලබා ගන්නත් හපනෙකුනේ මාලිගේ පන්දුවේ මේ රටාව අමුතු නිසා. අජන්ත් වෙන්දිස් ආබාධයකට ලක්ුණේ නැත්නම් T20 පිටියේ වැඩිම කඩලු ගත්ත පන්දියවන්න ලිස්ට් එකේ උඩම ඉන්න පුළුවන්කම තිබුණු පන්දියවන්නේක්. දැන් ඉන්න පන්දියවන්න අතරනුත් මහේෂ් තීක්ෂණ තාමත් ප්‍රතිකරුවන්ට ලෙහෙසියෙන් තේරුම් ගන්න බැරි වෙලා තියෙන පන්දියවන්නේක්. මේ කියපු හැම පන්දියවන්නම පන්දියවපු රටාවෙන් පවා අනෙක් පන්දියවන්නන්ට වඩා වෙනස් අමුතු දක්ෂතා තිබුණු අය. තවත් ඒ වගේ අමුතු පන්දියවන්නෙක් බිහි වෙමින් ඉන්නවා කියලා අපිට පෙනෙන්න තියෙනවා. ඒ තමයි මතීෂ පතිර්ණ. මතීෂ තාමත් ක්‍රිකට් පිටියට අලුත්. හැබැයි මතීෂ තමයි දැන් IPL තරගාවලියේ චෙන්නයි කණ්ඩායමේ ප්‍රධානම ඩෙත් බෝලර්. IPL තරගාවලිය විතරක් නෙමෙයි ඉන්දියාව බිහි කළ සාර්ථකම ක්‍රිකට් නායකයවුණු MS ධෝනිගේ වඩාත් විශ්වාසවන්තම පන්දියවන්න බවට දැන් පත් වෙලා ඉන්නේ මතීෂ. මේ තරුණ ක්‍රීඩකයා ගැන තරගාවලියේ විස්තර විචාරකයන් පවා හරි ඉහළින් කතා කරන විදිහ තමයි අපිට අහන්න දකින්න තියෙන්නේ. මතීෂගෙන් කකුල බේර ගන්න වෙයි. මොකද යා පන්දුව දාන තැන එක්ක ලෙහෙසි නැහැ බලා ගන්න. අන්තිම මොහොතේ තමයි පන්දුව පෙනෙන්නේ. මාලිංගාපු කාලෙත් එයාගේ බෝලේ මිනිසුරු ළඟින් එනවා පේන්නේ නැහැ කියලා ඇඳුම් පවා මාරු කරන්න යෝජනා ආවා. මම හිතන්නේ මතීෂත් සාර්ථක පන්දියවන්නෙක් වෙන ලක්ෂණ තමයි පෙනෙන්නේ. මොකද යා හරි ලස්සනට පන්දුවේ වේගය අඩු වැඩි කරනවා. අනිත් එක එයාට හොඳ වේගයකුත් තියෙනවා. ඔය විදිහට තමයි පතිරණ ගැන මැතිව් හේඩන් එක විස්තර විචාරයට එකතු වුණු ප්‍රවීණ විචාරකයෝ අදහස් දැක්වේ. මේ தத்துவයක මතීෂගේ සාර්ථකත්වය තියාගන්න නම් අලුත් උපක්‍රම අලුත් පන්දු මතීෂට හොයාගන්න වෙයි. මොකද ප්‍රතිකරුව තාක්ෂණයේ එක මතීෂ ඉක්මනටම හඳුනා ගන්න උත්සාහ කරයි. මේ අභියෝගයක මතීෂ මොන විදිහට සාර්ථක වෙනවද කියලා අපි බලන් ඉමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.